rahase taruh di dunia. ජීවිතේ මොනව තිබුණත් ඔයා වගේ කෙනෙක් මට මේ ලෝකෙ තවත් නැහැ. Good morning and welcome back to my channel. සතියකට විතර පස්සේ තමයි මං ආසම කරන දවස අද මට හම්බ වුනේ. ඒ කියන්නේ අද ඉරිදා දවස, හස්බන්ඩ් සතියකට විතර පස්සේ ගෙදර ඉන්න දවසක්, නිවාඩු දවස, මොකද අද පෝය. ඉතින් මගේ ජැසීඩ් වතුර බෝතලේ තමයි මං මේ උදෙන්ම ලෑස්ති කරගත්තේ. අද පොය දවස නිසා බුද්ධ පූජාව ලෑස්ති කරගන්නත් ඕනනේ. ඉතින් මං කිරිබත් තමයි ගෙදර හැමෝටම අද කන්න ලෑස්ති කරගන්නේ. අද උදේ ඉඳලම ගොඩාක් රස්නේ වුණාට මට හිතෙනවා අද හවස වෙනකොට වහීවි කියලා. පොල් ගෙඩියේ තිබ වතුර ටික අද නම් විසිකලේ නැහැ. මොකද අපේ අම්මා තමයි මේ පාර පොල් ගෙනාවේ. මොකද යාලා තැඹිලි පොල් කන්නේ. ඉතින් ඒ වතුර හරිම රසයිනේ. මම ටිකක් බීලා ඉතුරු ටික අපේ බබාලා දෙන්නට දුන්නා. කොච්චර රස වුණත් අපේ ධෝනි නම් මේ වගේ පොල් වතුර බොන්න කැමති නැහැ. ඉතින් ওই පොල් වතුර කෝප්පෙටම වග කිව්වේ අපේ පුතා. ට්‍රේනින් එක ඉවර වෙලා හස්බන්ඩ් ගෙදර ආවේ දැන් දවස් දෙකකට කලින්. ඉතින් මේ දවස් ටිකේම එයා ගෙදර හිටියට විතරම හිටියේ ෆැක්ටරි එකේ. මොකද ඉතින් එයා දවස් 5ක් 6ක් විතර ෆැක්ටරි එකේ හිටපු නැති නිසා එතන වැඩ ආපහු අමුතුවෙම බලන්න ඕනනේ. අද නම් එයා දවසෙම ගෙදර නිසා බලන්නකෝ හසත් එළිය වෙලා. දැන් මම්බේ යන්නේ ආව හොයාගෙන. එයා උදේ නැගිටපු වෙලේ ඉඳලම එයාගේ එළවලු වගාවත් එක්ක තමයි ඉන්නේ. මොකද මෙයා මේ පැලවලට මටයි දරුවන්ටයි වගේම හරිම ආදරේ. ඉතින් ඒකයි ඒ පැල හරි අගේට මේ විදිහට වැඩෙන්නේ. එයා නැති දවස් ටිකේ උදේ හවස මම මේ පැලවලට වතුර දැම්මට මේ පැලස්සෙන් චූටි චූටි තනකොළ ගසුත් වැවෙන්න පටන් අරන් තිබුණා. ඒව තමයි දැන් ওই උදේ ඉඳලම මෙයා මේ ගලව ගලව අයින් කරන්නේ. අලුත් අවුරුද්දත් ළඟ ළඟම එනවනේ. තව සති 3ක් වගේ තමයි අලුත් අවුරුද්දට තියෙන්නේ. මං හිතනවා ඔයාලා නම් දැම්ම ඉඳලම අලුත් අවුරුද්දට ලක ලෑස්ති වෙනවා කියලා. මම නම් තාම ලෑස්ති වෙන්න හිතලවත් නැහැ. හැබැයි සූදානම් වෙන්න ඕන. ඉතින් තව සතියක් තියෙනවනේ අප්‍රේල් මාසේ පටන් ගන්න. මං හැම අවුරුද්දෙම අප්‍රේල් පළවෙනිදා ඉඳලා තමයි මගේ ගෙදර ක්ලීනින් වැඩ ටික මං පටන් ගන්න. ඉතින් ඊට කලින් මං ප්ලෑන් කරනවා කොහොමද ක්ලීනින් කරගන්න ඕන කියලා. බබාලා ඉන්න අම්මලාට තියෙන ප්‍රශ්නයක් මේ ගෙවල් දොරවල් අස් කරගන්න එකයි. ගෙවල් දොරවල් අස් කරගත්තට පස්සේ ඒවා ඒ විදිහටම තියාගන්න එකයි. ඉතින් මටත් ඔය ප්‍රශ්නේ ඒ විදිහටම තියෙනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් මම ගෙවල් දොරවල් අස් කරගන්න හැම අවුරුද්දෙම මටම කියලා ප්ලෑන් එකක් හදාගන්නවා. ඉතින් ගිය අවුරුද්ද වගේ නෙමෙයි මේ අවුරුද්ද ටිකක් වැඩ වැඩි මට. ඒක නිසා මං හිතුවා මේ අවුරුද්ද ටිකක් වෙනස් විදිහකට මගේ ප්ලෑන් එක හදාගන්න ඕන කියලා. වීඩියෝ එක ඉවර වෙනකන්ම මාත් එක්ක ඉන්න. මොකද මං මාවම මොටිවේට් කරගන්න ඕන නිව් එක වෙනුවෙන් ගෙවල් දොරවල් අස් කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් මම මොනවද කරන්නේ කියලා ඔයාලට වීඩියෝ එක අවසානය වෙනකන් හිටියොත් බලාගන්න පුළුවන්. ජීවිතේ බලාපොරොත්තු වීම් වැඩි වෙන තරමට ගොඩාක් දුක දැනෙනව වැඩි. හැබැයි
අඩුවෙන් බලාපොරොත්තු වෙන තරමට අපිට දුක දැනෙනවත් අඩුයි, ඒ වගේම අනවශ්‍ය විදිහට හිතට දැනෙන බරත් අඩු වෙනවා. ඉතින් ඔයත් ජීවිතේ අනවශ්‍ය විදිහට එක එක විදිහ බලාපොරොත්තු ඇති කරගන්න කෙනෙක් නම් දැම්ම එක ටික ටික අඩු කරගන්න බලන්න. එතකොට ඔයාට ඔයා තුළින්ම ලොකු සැහැල්ලුවක් දැනෙන්න පටන් ගනීවි. සතියේ දවස්වලදී උදේට මට බුදුන් වඳින්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. මං හවසට තමයි බුදුන් වඳින්නේ. ඉතින් සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ මං කොහොම හරි උදේට බුදුන් වඳින්න වෙලාව වෙන් කරගන්නවා. අපේ දෝනි ටිකක් වෙලා මාත් එක්ක ගාථා කියලා තමයි උතනින් ගියේ. මං විශ්වාස කරන දෙයක් තමයි බුදු පහන විතරක් තිබ්බට මදි. අනිවාර්යෙන්ම ඒ ගාථා ටික පිරිත් ප්‍රාර්ථනා කවි හැම කියන්න ඕන. මොකද මේ වචනවල පුදුමාකාර බලයක් තියෙනවා අපේ හිත සුවපත් කරන්න පුළුවන් විදිහේ. මම කියවනේ මගේ ක්ලීනින් ෂෙඩියුල් එක මම ප්ලෑන් කරගන්න විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඒ වෙනුවෙන් හදාගත්ත පාට හතරකට වෙන් කරගත්ත බෝඩ් එකක් තමයි මේ තියෙන්නේ. මේක මම ඊයේ හදාගත්තේ. පාට හතරකට වෙන් කරගත්තේ පොඩ්ඩක් ඒකේ ආකර්ෂණය වැඩි වෙන්න ඕන හින්දා. මං මේ විදිහේ ඕපන් ටයිම් ටේබල් එකකට යන්න හිතුවේ මාව වෙනදට වඩා තව ටිකක් ක්ලීනින් වැඩවලට මොටිවේට් වෙන්න ඕන හින්දා. අනිත් හැම මාසයකම මං සතිපතා මගේ ක්ලීනින් ෂෙඩියුල් කරගත්තට සමහර දවස් තියෙනවානේ ඒ විදිහටම මට කරගන්න අමාරුයි. මොකද පොත්පත්වල ලියාගත්තාම ඔය පොත් හැම නිතරම පෙරලන්න වෙලාවක් ලැබෙන්නේත් නැහැනේ. ඉතින් නිතර ඇහැට පෙනෙනකොට අපිට මේක කරන්න ඕන කියලම හිතට කාවදිනවා. ඔයා ටිකක් ක්ලීනින් වැඩවලට කම්මැලි කෙනෙක් නම් ඔයාට ක්ලීනින් වැඩ අතපසු වෙනවනම් ඔන්න ඔයාට පුළුවන් දැම්ම ඉඳලම මේ මොහොතේ ඉඳලම මේ වගේ ක්ලීනින් ෂෙඩියුල් එකක් හදාගන්න. මම මේ මාසෙටම මේක හදාගත්තට සතිපතා තමයි මම මේක අප්ඩේට් කරන්නේ. ඉතින් මේ අප්ඩේට් කරන්නේ අප්‍රේල් පළවෙනිදා ඉඳලා අප්‍රේල් 7 වෙනිදා වෙනකන්. ඒක මම වීඩියෝ එක අන්තිමේදී ඔයාලට පෙන්නන්නම් කොහොමද කරගන්නේ කියලා. මොකද මම මේක දැන් මෙතනින් ඉවර කරනවා. මට දැන් හස්බන්ඩ් එක්ක පල්ලෙහාට යන්න වෙනවා එයාගේ පොඩි පොඩි වැඩ වගේකට උදව් කරන්න. අපේ කැප් එක දැන් සතියකහමාරක් විතර තිස්සේ තිබුණේ පේන්ට් එකේ. හස්බන්ඩ් එනකම්ම ඉන්න උනා මේක අපහු අරගෙන එන්න. ඒ අරගෙන ආවත් බලන්නකෝ මේකේ තව පොඩි පොඩි වැඩ ගොඩාක් තියෙනවා කරගන්න. ඒ වගේම ඇතුළෙත් අලුතෙන්ම හදාගන්න ඕන තැන් කීපයකුත් තියෙනවා. කැප් එක අපි අරගත්තේ මීට අවුරුදු 5කට කලින් ෆැක්ටරි එකේ වැඩවලට. හැබැයි දැන් ඉතින් අලුත් වාහනයකට යන්න කාලේ හරි. මේක මාකට් එකට දාන්න කලින් මේකේ තියෙන අඩුපාඩු සියල්ල හදලා ඉන්න ඕන. ඔතේ ඉඳලා රස්නේ ගොඩාක් දැනුනට දැන් නම් වහින්න අහස සැරසි සැරසි තමයි ඉන්නේ. මං හදන්නේ දැන් දවල්ට උයා ගන්න. දවස් 5කට විතර කලින් මට ගැටපොලොස් කිරියක් හම්බ වුණා. භාගයක් හදලා ඉතුරු භාගෙ මං හොඳට කොළවල උතලා ෆ්‍රිජ් එකේ දාලායි තිබුණේ. ඉතින් අද හිතුවා එක කරි එකක් හදන්නේ නැතිව මැල්ලුමක් හදලා ගන්නවා කියලා. මං ප්‍රෙෂර් කුකර් එකේ ලුණුයි කහයි දාලා ගැටපොලොස් කෑලි ටික ස්ටීම් කරගත්තා. හැම සතියම ඉරිදා කියලා කියන්නේ මට හිතන දේවල් හදන දවසක්නේ. මං මීල් ප්ලෑනින් කරනවා. හැබැයි ඒක ගොඩක් දවස්වලට වෙනස් වෙනවා. අද නම් මම හැම කිසිම මීල් එකක් ප්ලෑන් කරලා තිබුණේ නැහැ. ඉතින් මං අද හිතන දේවල් තමයි මේ හදන්නේ. පොල් කිරි කහපත් එකක් හදලා ගැට පොලොස් මැල්ලමකුත් හදලා සොයා මීට් කරි එකයි
අලකරියකකුයි හදාගන්නවා. අමතරව පපඩම් බදින්න හිතන් ඉන්නවා. ගෙදර හැමෝම ඉන්න දවසට හදන බත් එක හරි පොඩි වෙනසක් කරලා හදන්නකෝ. එතකොට ගෙදර අය ගොඩාක් ආසාවෙන් කාවි. ගැටපොලොස් ස්ටීම් කරගත්තට ටිකක් වැඩි වුණා. මං ඒ ටික බොක්ස් එකකට දාලා අරන් තියාගන්න බබාලට සොසේජස් හදලා දෙන්න. කන්න තියෙන්නේ පොල් සම්බෝලයි බතුයිද? ඒ දෙක ගොඩාක් රසට හදාගන්න. මොකද ඔයාගේ අත් දෙකින් හදන නිසා ඔයාගේ හිතේ තියෙන ආදරෙත් එකතු වෙලා තමයි ඒ හැදෙන හැම කෑමක්ම හැදෙන්නේ. අපි හැමෝටම ඕන, අපි හැමෝම ආස කරන්නේ ගෙවෙන හැම තප්පරයක්ම සතුටින් ජීවත් වෙන්න. ඉතින් අපි කරන ඕනෑම දෙයක් ගොඩාක් ආසාවෙන් කරනවා නම් ඒ වෙනුවෙන් ගත කරන කාලය අපිට සතුටින් ඉන්න පුළුවන්. සමහරු හිතාගෙන ඉන්නවා සතුටින් ඉන්න නම් ගොඩාක් සල්ලි තියෙන්න ඕන කියලා. ඇත්තටම සල්ලි උතුරන්න තියෙන මිනිස්සු ඉන්නවා. ඒත් හොයලා බලන්නකො පොඩ්ඩක් උතුරන්න සල්ලි තියෙන මිනිස්සු ළඟ උතුරන්න සතුට තියෙනවද කියලා. හොඳම දේ තමයි අපිට ලැබිලා තියෙන, ඒ වගේම අපිට තියෙන දේවල් සහ ලැබෙන දේවල් වලින් අපි සතුට වෙන එක. එතකොට ජීවිතේට දුකක් නැහැ, ජීවිතේට බරක් නැහැ. සේරම වැඩ ඉවර කරලා බබාලත් නිදාගත්තට පස්සේ ඔන්න මගේ ක්ලීනින් ෂෙඩියුල් එක මම ලියන්න පටන් ගත්තා. බෝඩ් එකට දාන්න කලින් මං කලින් කඩසටහනක් හදාගෙනයි තිබුණේ පළවෙනි සතියේ මං මොනවද ක්ලීනින් කරන්න ඕනි කියලා. උදේ හවසත් වෙන් කරගත්තා. ඉතින් මේ ඔයාලට පුළුවන් තව ක්ලීනින් මැප් එකක් හදාගන්න. ඒ කියන්නේ ඔයාගේ ගෙදර මැප් එකක් හදාගන්න. රූම්ස් තියෙන ඒවා, කිචන් එක, ඩයිනින් ඒරියා එක, ලිවින් ඒරියා එක, වොෂ්රූම් එක. ඉතින් මෙන්න මේක තමයි මං අවසානයේදී හදාගත්ත මගේ මන්ත්ලි ක්ලීනින් බෝඩ් එක. මේක මං මේ විදිහේ බෝඩ් එකකට ගත්තේ මට පොතකට මේක මං වෙනදා කොහොමත් මං අවුරුදු දැන් දෙකක වගේ ඉඳලම මගේ ක්ලීනින් ෂෙඩියුල් එකක් යනවා. එතකොට මීල් ප්ලෑනින් එක යනවා. ඒ වගේ මං එක එක දේවල් වීක්ලි ප්ලෑනින් එකක් යනවා. ඉතින් ඒවා මගේ කාලෙත් එක්ක සහ මගේ අනිකුත් වැඩත් එක්ක කාලෙන් කාලට වෙනස් වෙනවා. දැන් මේකත් මම කලින් පොතක තමයි සටහන් කරගත්තේ. කියන්නේ සතිපතා තමයි මං දවසට මෙන්න මේව කරන්න ඕන, සඳුදා මෙහෙම, අඟහරුවාදා මේ වගේ දේවල් කරන්න ඕන කියලා මම ක්ලීනින් එක ප්ලෑන් කරේ. කියන්නේ ක්ලීනින් ෂෙඩියුල් කරගත්තේ සතියට. හැබැයි දැන් මේ සැරේ මම මේ වගේ බෝඩ් එකක් මං මේ අලුතින්ම හදාගත්ත හේතුව තමයි පොතක තිබුණට මට පොත පෙරලන්න වෙලාවක් ලැබෙන්නේ කලාතුරකින්. කියන්නේ පොත පෙරලන්න නිතරම පෙරලන්න වෙන්නේ නැහැනේ. ඉතින් මේක මේ වගේ ටිකක් ඔය කිතරට කියන කාඩ්බෝඩ් පෙට්ටියකින් මම කපාගත්ත එකක්. මේක ටිකක් සවිශක්තිමත්. ඉතින් මේක එක්ක අපිට ෆ්‍රිජ් එකේ යලව ගන්න පුළුවන්, නැත්නම් බිත්තියේ එල්ල ගන්න හරි පුළුවන්. ඉතින් මේ වගේ ඩයිනින් ටේබල් එක හේතු කරලා හරි එහෙම තියාගන්න පුළුවන්. මේක නිතර දකින්නකොට අපිට
හෙට කරන්න ඕන සේවල් සහ අද කරන්න ඕන මොනවද, අද ක්ලීනින් කරන්න ඕන මොනවද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන් සහ අපි නිකම්ම මොටිවේට් වෙනවා. මම එකයි මේ කලර්ස් හතරක් මේකට දාගත්තේ. තව මේකට වෙන් කරගන්න ඕන මේ ෆස්ට් වීක්, සෙකන්ඩ් වීක්, තර්ඩ් වීක්, ෆෝර්ත් වීක්. ඉතින් මේ මාසේ, يعني මේ මාසේ කියන්නේ ඒප්‍රිල් මාසේ පළවෙනිදා පටන් ගන්න හරියටම සඳුදා දවසකින්. එතකොට අපිට සති හතර ගානට බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන පළවෙනි සතිය සාමාන්‍ය මම නිව්වියක ලං වෙනකොට නිව්වියක වෙනුවෙන් ගෙවල් සෝදානම් කරගන්නේ අප්‍රේල් පළවෙනිදා ඉඳලා. يعني මේ දේවල් කරන්න පටන් ගන්න අප්‍රේල් පළවෙනිදා ඉඳලා. ඉතින් අප්‍රේල් පළවෙනිදා ඉඳලා මේ පළවෙනි සතිය නැත්නම් පළවෙනි දවස් හත මම ෆුල් ක්ලීනින් එකක් දෙනවා, තෝරාගත්ත දේවල් එකතු කරලා. ඊළඟට මේ තියෙන දෙවෙනි සතිය. දෙවෙනි සතිය මම මොනවත්ම ප්ලෑන් කරන්නේ, මොකද මම මේ සති දෙකකට කලින් මම මේ බෝඩ් එක හදන්නේ, වීඩියෝ එක ගේන්නේ මම සතියක් පරක්කු කරලා. ඒක නිසා මේ සතියේ මේ දේවල් ටික කරලා මගහැරිච්ච මොන හරි තියෙනවා නම් ඒක මට මේ සතිය දවසක දාගන්න පුළුවන්. ඒක නිසා මම ලබන සතිය, කියන්නේ එක සතිය මම ප්ලෑන් කරන්නේ. ඊට පස්සේ මම ලබන සතියේ බලමු මේ දෙවෙනි සතියේ ප්ලෑන් කරගන්න පුළුවන්ද කියලා. මොකද දෙවෙනි සතියේ මෙසරි මම හිතාගෙන ඉන්නවා මොන හරි කැවිලි ටිකක් අලුතෙන් හදන්න. ඉතින් ඒ වෙනුවෙන් වෙලාවෙන් කරගන්න ඕන නිසා මං හිතුවා පළවෙනි සතියේ ටිකක් වැඩිපුර ඔය නිතර අස්පස් කරන්නේ නැති තැන් තියෙනවනේ, ඒ තැන් අස්පස් කරගන්න. ඊළඟට දෙවෙනි සතියේ අපිට ලොකු කාලයක් නැහනේ අවුරුද්ද එන්නේ. මට හිතෙන්නේ සෙනසුරාදා ඉරිදා. එතකොට ඊට කලින් ගෙවල් අස්පස් කරලා හදාගන්න ඔය කැවිලි පෙවිලි ටික හදාගෙන ඉවර කරගන්න ඕන. ඉතින් නිදහසේ ඉන්න වෙලාවක් හොයාගන්නත් ඕනනේ. මම මේ මෙතන ඉරිදා දවසේ මොකද දාලා නැහැ, මොකද අපේ දෝනිගේ නර්සරියේ අවුරුද්දස්සේ තියෙන එක නිසා ඉතන ඉදාට මං මොනවත්ම ඇඩ් කරගත්තේ නැහැ. ඉතින් ওই විදිහට තමයි. මේක ගැන තව මොන හරි වලට ප්‍රශ්න තියෙනවා නම් මං වෙනම වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. මොකද ගොඩක් වෙලාවට ගෙවල් අස්පස් කරන එක සමහරුන්ට හරිම බෝරින්. ඉතින් ඒක මොටිවේට් වෙන දෙයක් තමන් විසින්ම හොයාගන්න ඕන. ඉතින් මේකම කරන්න ඕන කියලා නියමයක් නැහැ. මේ වගේ දේවල් බලලා ඔයා ඒ තුලින් යම් අයිඩියා එකක් ගන්න, ඔයා අදහස් එකතු කරගන්න. මමත් මේ වගේ මොන හරි ප්ලෑන් එකකට මගේ ක්ලීනින් ෂෙඩියුල් එක මං හදා ගන්නවා. අන්න ඒ වගේ මොන හරි ඔයා මොටිවේට් වෙන විදිහේ දෙයක් කරන්න. ඔයාට පහසු විදිහට අයිඩියාස් අරගෙන ඔයාගෙම කියලා ක්ලීනින් ප්ලෑනින් එකක් හදාගන්න. තව කෙනෙක් කරන එකම ඒ විදිහට කරන්න ඕන කියලා එකක් නැහැ. මොකද හැමෝගෙම ගෙවල් එක වගේත් නැහැ, හැමෝටම තියෙන වැඩ රාජකාරී එක වගේත් නැහැ. සමහර අයගේ ගෙවල් පොඩි, සමහර අයගේ ගෙවල් ලොකුයි. එතකොට ක්ලීනින් කරන්න තියෙන ඒරියාස් ගොඩක් තියෙන්න පුළුවන්. ඒක නිසා මේ දේවල් බලලා ඔයා ඔයාට මාවෙනික වෙන විදිහට ටයිම් ටේබල් එකක් හදාගන්න. හැම දවසක්ම මම අවසන් කරන්නේ මෙන්න මේ මගේ මැන්ඩලා බුක් එකෙන්.